ඒ නිසා මේ පරිණාමවාදේ බුදුරජාණන් වහන්සේ වදාළ දෙයි සංසන්දනය කරන්න යන්න එපා. කවුද දන්නේ? චාල්ස් ඩාවින්ද වඩා දන්නේ බුදුරජාණන් වහන්සේ දන්නේ. මම දන්නේ නැහැ බුදුහාමුදුරුවෝ වැඩියෙන් දන්නේ චාල්ස් ඩාවින්ද කියලා. හැබැයි මම දන්නවා බුදුහාමුදුරුවෝ කිව්වයි කියලා අපි හිතන් ඉන්න දේට වඩා චාල්ස් ඩාවින් කිව්වයි කියලා අපි හිතන් ඉන්න දේ හරි. බුදුහාමුදුරුවෝ කිව්වයි කියලා හිතන් ඉන්න දේවල් වලට වඩා චාල්ස් ඩාවින් කිව්වයි කියලා හිතන් ඉන්න දේවල් හරි. යනම් කරුණ පිළිබඳ සාකච්ඡා කළ මෙන්න මේ කාරණාව ඒ තරුණයා කියන්නේ බුදුහාමුදුරුවෝ කිව්වයි කියලා හිතන් ඉන්න දේවල් විදිහට. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේ විසින් දේශනා කොට වදාළ ධර්මයක් පිළිබඳ විචිකිච්ඡාවකින් ඉන්නේ. මේ ධර්මයේ භාග්‍යවතුන් වහන්සේ විසින් උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් අෂ්ට සමන්නාගත බ්‍රහ්ම සරයෙන් දේශිත ධර්මය කියලා මිසක් කවුරුත් කියන්නේ නැති කියලා හිතලා හදපු දෙයක් නෙමෙයි. පළමු ධර්ම සංගායනාවේදී පටන් මේ වෙනකන් එකම නිර්මල තථාගත අපවේදිත ශ්‍රී සද්ධර්මයේ තමයි මේ පැවතෙන්නේ. ඒ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ වෙන්නේ බුදුහාමුදුරුවෝ අපවත් වෙලා අවුරුදු 150ක් විතර ගිහිල්ලා. ඔහු ප්‍රකාශ කරන ලද දෙවනි කරුණ ගත්තොත් බුදුහාමුදුරුවෝ අපවත් වෙලා කියන කරුණ. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවා. අපවත් වෙන්නේ සාමාන්‍ය පෘථග්ජන භික්ෂුන් වහන්සේලාගේ පටන් සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, ආර්යයන් වහන්සේලා විතරයි. රහතන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් පානෝ. අපවත් වුණොත් නම් යලි ඉපදීමක් තියෙනවා. අපවත් වෙද්දි චුතිසිතක් තමයි පහළ වෙන්නේ. නමුත් පිරිනිවන් පෑමේදී පහළ වෙන්නේ චමරික සිත. චුත්තිසිත පහළ වෙනවාත් එක්කම ඊළඟ භවයේ උත්පත්තියට අදාළ ප්‍රතිසන්දි සිත පහළ වෙනවා. නමුත් බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලාගේ පිරිනිවනේදී චමරික සිත පහළ වීමෙන් අනතුරු කිසිදු ප්‍රතිසන්දි සිතක් පහළ වෙන්නේ නැහැ. ඒත් භික්ෂුන් වහන්සේලාත් මිනිස්සු. මිනිස්සු රොබෝලා නෙමෙයි. ඉතින් මිනිස්සු මිලියන ගාණක් පොඩි පොඩි වැරදි මිලියන ගාණක් මේ පොඩි පිටු 1000 ගාණ ඇතුලේ කරලා තියෙන බැරිද? මොහු ප්‍රකාශ කරන තුන්වෙනි කරුණ විදිහට ගත්තොත් ඒත් භික්ෂුන් වහන්සේලාත් මිනිස්සු. මිනිස්සු රොබෝලා නෙමෙයි. ඉතින් මිනිස්සු මිලියන ගාණක් පොඩි පොඩි වැරදි මිලියන ගාණක් මේ පොඩි පිටු 1000 ගාණ ඇතුලේ කරලා තියෙන බැරිද කියන කරුණ. මේ කාරණාව කියද්දි මේ තරුණයා දන්නේ නැහැ මේ ත්‍රිපිටකයේ පළමු ධර්ම සංගායනාවේදී පටන් ග්‍රන්ථාරූඪ වුණේ මහරහතන් වහන්සේලා අතින් කියන කාරණාව. සාමාන්‍ය කෙලෙස් සහිත මිනිස්සු භික්ෂුන් වහන්සේලා නෙමෙයි මේ ධර්මයේ මුඛ පරම්පරාගතව රැගෙන ආවේ. චිත්තසංතානියන්නේ ඇති සියලු කෙලෙස් දුරු කරපු පාරමිතා ශක්තියක් තියෙන රහතන් වහන්සේලා අතින් තමයි පැවත ආවේ. සාමාන්‍ය භික්ෂුන් වහන්සේලාට වරදින්න පුළුවන් තැන් කිසිවක් මහරහතන් වහන්සේලාට හා රහතන් වහන්සේලාට වරදින්නේ නැහැ. කෙලෙස් දුරු කරලා නිසා මනා සිහියෙන් යුක්තවයි උන්වහන්සේලා වැඩ ඉන්නේ. පළවෙනි ධර්ම සංගායනාවේදී පටන් කාශ්‍යප මහරහතන් වහන්සේ, ආනන්ද මහරහතන් වහන්සේ වගේ රහතන් වහන්සේලා තමයි මේ නිර්මල පරියාප්තිය ඉදිරි බුද්ධ ශ්‍රාවකයන්ට පිරිනැමුවේ. එහෙනම් ඒ අය මහා කල්ප අසංඛ්‍ය ගණන් පාරමිතා පුරපු උත්තමයන් වහන්සේලා. අනාගතයට යනකොට අනාගතයේ අඳුරන්නේ කීවා. රාගයෙන් මුසපත් වෙච්ච ලෝකයක් බිහි වෙනවා කීවා. සාමාන්‍යයෙන් වෙන්න ඕන ධනට ඍණ ආකර්ෂණය වෙන්න ඕන. ගැහැණුන්ට පිරිමි තමයි ඉව වැටෙන්නේ එක්ක පිරිමින්ට ගෑනු. දැන් දැන් මේක පොඩ්ඩක් එහෙම මෙහෙන් මඤ්ඤං ගහන්නේ නැද්ද? තියෙනව නේද එහෙම එකක්? තියෙනව තියෙනව. දැන් ඒ අයිතීන් පවා ඉල්ලන්න පටන් අරන්. මම්මේ කල්පනා කරන්නේ මොන හිතින්ද කොහොම ඉල්ලන්නේ කියලා. අයිතීන් ඉල්ලනවා. අර බුදුරජාණන්සේ වදාළ දේ වෙමින් තියෙනවා. නෑ. සමලිංගිකත්වය එහෙමත් නැත්නම් හෝමොසෙක්ෂුවැලිටි කියලා කියන එක අලුත් දෙයක් නෙමෙයි. සමලිංගිකත්වය අපේ ගෞතම බුදුහාමුදුරන්ට වඩා පරණයි. මොහු ප්‍රකාශ කරපු හතරවෙනි කරුණ විදිහට ගත්තොත් එකම පෞලියේ ලිංගිකව හැසිරෙන එක අර කලින් එක වගේම බුදුහාමුදුරුවෝ
අනාගතය දිහා බලලා දැකපු අලුත් දෙයක් වෙන්න බෑ. මොකද ඒක බුදුහාමුදුරන්ට වඩා පරණයි. ඔන්න ඔය කියන කරුණ ගත්තොත් මෙය කර්මඵලය හා විපාකයේ ගැන සර්වඥතා ඥානය ගැන නොදැනුවත්ව කරපු ප්‍රකාශයක් වෙන්න ඕනි. මේ තරුණයා ඔය කියන උදාහරණ ඇත්ත වෙන්නත් පුළුවන්. ඒත් මිනිස්සු කියන්නේ සත්තු නෙවෙයි. මිනිස්සු කියන්නේ මනසින් උසස් කියන අර්ථයේනේ. මේ අම්මා තාත්තා කියන දෙන්නා මොනතරම් උසස්ද? දසවස්තුක සම්මාදිට්ඨියේ අත්තිමාතා අත්තිපීතා කියලා වෙනමම විස්තර කරන්න මේ අම්මා තාත්තාට සෝබාධම දීලා තියෙන තැන. සෝවාන් සකෘදාගාමි අනාගාමි ආර්යයන් වහන්සේලාටත් වඩා දුස්සීල වුණත් අම්මා තාත්තා උසස්. එහෙනම් පෞලිය අතර ලිංගිකත්වයේ ඇති වෙනකොට දරුවට තමන්ගේ අම්මා තාත්තා ගැන රාගසිතක් පහළ වුණොත් රැස්වෙන අකුසලයේ මොනතරම් භයානකයිද කියන කාරණාව ගැන මේ තරුණයා දන්නේ නැහැ. මේ හතරවෙනි කරුණ මේ තරුණයා විස්තර කරන්නේ අතීත උදාහරණ අරගෙන මිස සිතේ ස්වභාවය, ක්ලේශයන්, කර්ම රැස්වෙන විදිහ, ඒවාට අනුරූපීව විපාක දෙන විදිහ, උපත, පරලොව ආදී මේ කරුණු කිසිම දෙයක් ගැන දැනුමක් නැතුව. අඩුවල අඩුවල ඔයාලා දන්නවා දවස් බුදුරජාණන් කියනවා කාලයක් කියනවා කියනවා පරමායුෂ අවුරුදු 10ට බහිනවා. මේ ළමයි 10ට බහිනවා කියන්නේ ඒගොල්ලෝ මේ අවුරුදු 10 වෙනකොට මැරෙනවා. ස්වභාවිකව මැරෙනවා. ලෝකේ ජීවත් වෙන මිනිස්සුන්ගේ ආයුෂවල සාමාන්‍ය වෛද්‍ය විද්‍යාව නිසා හැමදාම වැඩි වෙලා විතරයි තියෙන්නේ. ගොඩාක් ධනෙ තිබිච්ච පවුල් වල අය ඇරෙන්න සාමාන්‍ය මිනිස්සුන්ගේ ආයුෂ හැමදාම තිබ්බේ අවුරුදු 40ට අඩුවෙන්. කියන්නේ ඉතිහාසයේ පුරාවටම ලෝකයේ ජීවත් වෙන මිනිස්සුන්ගේ ආයුෂවල සාමාන්‍ය වෛද්‍ය විද්‍යාව නිසා හැමදාම වැඩි වෙලා විතරයි තියෙන්නේ කියන කාරණාව. තව දුරටත් ගත්තොත් ඉතින් ඒකත් එහෙමනම් කොහොමද වර්තමානයේ ජනගහනය බිලියන 8ක් වෙන්නේ? ඉතිහාසයේ කවදාවත් මෙච්චර මිනිස්සු ගණක් සමකාලීනව ජීවත් වෙලා නැහැ. පරමාශ අවුරුදු 10 මට නම් හිතා ගන්නවත් බෑ කියලා කියපු කාරණාව. මේකත් මේ තරුණයා කියන්නේ නවීන වෛද්‍ය විද්‍යාව අනුව මිසක් මේ සංසාරය සහ කල්පය ගැන දැනුවත්ව නෙවෙයි. මේ තාක්ෂණයත් එක්ක ඔබට මට මේ මිනිස්සුන්ගේ ආයුෂ වැඩි වෙනවා වගේ පෙනුනත් මීට කලින් මිනිස්සු අවුරුදු 100කටත් වඩා වැඩියෙන් ජීවත් වෙලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ ලෝකේ පහළ වුණේ සමස්ත මිනිස් ආයුෂ අවුරුදු 120ක් තියෙද්දී. බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් ජීවත් වුණා. ඕනෑම අන්තර්කල්පයක් ආරම්භයේදී මිනිසුන්ගේ ආයුෂ අවුරුදු අසංඛ්‍යයයි. ඒ කියන්නේ අවුරුදු 1.140ක්. ඒ කියන්නේ පරිනිම්මිත වසවර්තියේ දෙවියන්ගේ ආයුෂ වලටත් වඩා වැඩි. ඒ දෙවියන්ගේ ආයුෂ කෝටි 926යි. නිමි රජු රජ කරන කාලයේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 103යි. මේ විදිහට ආයුෂ තිබිලා මේ අවුරුදු 70ට අඩුවනේ. දැන් තව අඩුවෙවි ගිහිල්ලා අවුරුදු 10ට බහිනවා. අපගේ ඊළඟ බෝසතාණන් වහන්සේ වන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 80,000ක් බව පවසනවා. ඊළඟට මේ සංසාරයේ ඉන්න සත්වයන් ප්‍රමාණය ගත්තොත් සීමා කරලා අපිට දක්වන්න පුළුවන් කමක් නැහැ. මේ පෘථුවේ විතරක් නෙමෙයිනි, නවීන විද්‍යාවටත් හොයාගන්න බැරුණ පෘථුවේ වගේ ලෝකේ කෝටි ලක්ෂයක් තියෙනවා. අනන්ත අප්‍රමාණව තියේ. ඒ වගේ ඉන්න අපි වගේ මිනිසයන් එහෙන් මැරිලා මෙහි ඉපදෙනවා. එතකොට තිරිසන්, പ്രേත, අසුර, අපාවල ඉන්න සත්වයන් ප්‍රමාණය නිකන් බලන්නකෝ. ගෙදර කූඹි කොච්චර ඉන්නවද කියලා, ගඟක මාළු කොච්චර ඉන්නවද, කොච්චර සත්තුම විතරක් ඉන්නවද, කැලෑවල නැතහොත් තිරිසන් අපායේ විතරක්. ඒ අයත් මැරිලා මනුෂ්‍ය ජීවිත ලබනවා.
එහෙනම් සාමාන්‍ය මිනිස් ඇසට නොපෙනෙන නිරයේ කොච්චර නිරිසත්තු ඉන්නවද යමපල්ලොත් එක්කම ප්‍රේතය කොච්චර ඉන්නවද ඒ අයත් මැරිලා මනුස්ස ජීවිත ලබනවා එක බ්‍රාහ්මණෙක් භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඉස්සර ජම්බුද්දීපේ අවීචේ තරම් මිනිස්සු හිටියා ඇයි දැන් අඩු කියලා මේ ප්‍රශ්නේ අහන වෙලෙත් රජගහ නුවර කෝටි 18ක් හා සැවැත් නුවර විතරක් කෝටි 18ක් ජනගහනේ හිටියා මේ නුවරවල් දෙකේ විතරක් කෝටි 26ක් හිටියා එහෙනම් ඉතිරි නුවරවල් වල ජනගහනේ එකතුව ගත්තොත් කොච්චර ඉන්නේ නැති කියලා හිතන්න පුළුවන්ද මේ බිලියන 8 කියන්නේ ගණන් ගන්නවත් බැරි තරම් කුඩා ප්‍රමාණයක් ඉස්සර හිටපු ජනගහනයත් එක්ක අවුරුදු 5ේදී මඳිනවා කියනවා දරුමල්ලු හදලා 10ේදී මැරෙනවා මනුෂ්‍ය ශරීරයට අවම වශයෙන් ලිංගික ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් අවම වයස 12 මනුෂ්‍ය ශරීරයට අවම වශයෙන් ලිංගික ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් අවම වයස 12. වයස 12 දී ලිංගිකව හැසිරුණොත් දරු උපතකදී මැරෙන්න තියෙන චාන්ස් එක ගොඩක් වැඩි කියන කාරණාව. මේ තරුණයා මේක කියන්නේ නවීන විද්‍යාවත් එක්ක. නවීන විද්‍යාව කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ සරත්ත්‍යතා ඥානයත් එක්ක බලද්දී ලදරුවෙක් වගේ. කලින් කාරණාවේ සඳහන් කළා වගේ මිනිස් ආයුෂ උපරිම අවුරුදු 10ට බහිනවා. බල්ලෙක් වූසෙක් වර්ධනය වන වේගයෙන්ම තමයි මිනිසයා වර්ධනය වෙන්නේ. එහෙම උපරිම ආයුෂයක් තියදී වයස අවුරුදු 3ේදී මිනිස් ශරීරයේ ලිංගික ප්‍රතිස්ථාපනයක් ඇති වෙලා අවුරුදු 5 වෙද්දී කාන්තා ශරීරයේ දරු ප්‍රසූතියකට සූදානම් වෙනවා. මේක නවීන විද්‍යාවට ඔප්පු කරන්න බෑ. අති දීර්ඝ කාලයක් දාන සීල නෙක්ඛම්ම ප්‍රඥා විරිය ශාන්ති සත්‍ය අදිෂ්ඨාන මෛත්‍රිය උපේක්ෂා කියන මේ පාරමිතා 10 පරමත්ථ පාරමිතා විදිහට පූර්ණේ කරපු බෝසතාණන් වහන්සේ නමක් ඒ රැස් කරගත් කුසල ශක්තියේ බලයෙන් බුද්ධත්වයේ කියන পদවිය ලැබපු කෙනෙක් විසින් දේශනා කරපු ධර්මයක් ලෝක සත්‍යයක් තමයි මේක. ඒකෙනාට තමයි අපි කියන්නේ බුදුරජාණන් වහන්සේ කියලා. මේ ලෝකේ අපි නොදන්න දේවල් ගොඩක් මේ ලෞතර භාග්‍යවතුන් වහන්සේ දන්නවා.